ගෞරවනීය ස්වාමින් වහන්ස මායා පින තුල අපව කොටු කිරීම සහ පෙරපින් ඇති බව කියන මේ කාරණා දෙක අපි කොහොමද දහමට අනුව ගලපා ගන්නෙ ධර්මානුකූලව දකිද්දී නෝනා මේ ධර්මානුකූලව අවබෝධාත්මක ධර්මයක් කරා නිවන් මාර්ගයේ කරා යන කෙනා දකින්න දක්ෂ වෙන්න ඕනේ දානය කියන්නේත් මාර්ග ධර්මයක් තේරෙනවද සීලය කියන්නේත් මාර්ග ධර්මයක් මෛත්‍රිය කියන්නේත් මාර්ග ධර්මයක් සමාධිය කියන්නේත් මාර්ග ධර්මයක් තේරෙනවද මේ මාර්ග ධර්මයන් නිසා නෝනා අපි මේ මාර්ග ධර්මයන්ට රැවටීම නිසා සංසාරේ නෝනා සාරා සංක කල්ප ලක්ෂ ගානක් ඈතේ ඉඳන් සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් අපි අහිමි කරගෙන තියෙනවා සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් අහිමි කරගෙන තියෙනවා එතකොට මේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් අපි අහිමි කරගත්තේ බුදුරජාණන් වහන්සේලා මුණ ගැහිලා රහතන් වහන්සේලා මුණ ගැහිලා අපි මෙච්චර සම්මා සම්බුද්ධ ශාසන අහිමි කරගත්තේ නෝනා අපි මේ මෛත්‍රියත් සමාධියත් දානයත් සීලයත් කියන කාරණා මාර ධර්මයන් හැටියට නොදැක්ක නිසාමයි තේරෙනවද මොකද මේ මාර ධර්මයන් හැටියට මේවා නොදකින්නවා කියන කාරණේ කියන්නේ නෝනා බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නත් පෙර ආතුව මේ සෑම ධර්මතාවයක්ම දඹදිව සමාධිය තිබ්බා තේනල් සීලයක් දඹදිව සමාධිය තිබ්බා මෛත්‍රියක් දඹදිව සමාධිය තිබ්බා දානයක් දඹදිව සමාධිය තිබ්බා සමාධියක් දඹදිව සමාධිය තිබ්බා එතකොට මේ බුදුරජාණන් වහන්සේ තමයි මේ දානීය සීලය සමාධිය එහෙම නැත්නම් මෛත්‍රිය ආර්ය මෛත්‍රියක් බවට ආර්ය සීලයක් බවට ආර්ය දානයක් බවට ආර්ය සමාධියක් බවට පත් කළේ තේනවද අපි දානීය දානයක් හැටියට නම් ජීවිතයට එකතු කරගන්නේ අනිවාර්යෙන් මේ දානීය මාරයාටයි දානයක් බවටයි පත් වෙන්නේ තේනවද එනිසා බුදුරජාණන් වහන්සේ පහළ වෙන වෙලාවේ තිබ්බා වූ මේ දානීය සීලය මෛත්‍රිය සමාධිය කියන කාරණා ආර්ය දානයක් ආර්ය මෛත්‍රියක් ආර්ය සමාධියක් ආර්ය සීලයක් බවට පත් කළේ බුදුරජාණන් වහන්සේ එනත් එනිසා නිරේතුරුවම මේ දානීය සීලය මෛත්‍රිය සමාධිය කියන කාරණේ අපිට ජීවිතයට අත්‍යවශ්‍යයි එනත් එතකොට අපි දකින්න ඕනේ මෙතන මේ ප්‍රශ්නේ මතු කර ගන්න ඕනේ නුවණින් මෙනෙහි කිරීම තුලින් එතන නුවණින් මෙනෙහි කරන්න නම් අනිවාර්යයෙන්ම සද්ධර්ම ශ්‍රවණය කරන කෙනෙක් වෙන්න ඕනේ සද්ධර්ම ශ්‍රවණය කරන්න නම් එයා කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබපු කෙනෙක් වෙන්නත් ඕනේ තේනද එතකොට කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් සද්ධර්ම ශ්‍රවණය කරලා නුවණින් මෙනෙහි කරද්දී අන්න එයා දකිනවා නෝනා අපි සංසාරයේ බුදුරජාණන් වහන්සේලා මුණ ගැහිලා කොච්චරනම් දන් දීලාද කියන කාරණේ කොච්චරනම් සංසාරයේ අපි සිල් සමාදන් වෙලා ඇද්ද සමාධිය වඩලා ඇද්ද මෛත්‍රිය වඩලා ඇද්ද කියන කාරණේ දකිද්දී එයා දකිනවා මේ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වෙලා ගියායි කියන කාරණේ තේනවද එතකොට මේ අනිත්‍ය වෙලා ගියා කියන කාරණේ තුල එයා දකිනවා තමන්ගේ මේ ජීවිතය කියන්නේ හේතුඵල ධර්මයක් ඒ හේතුඵල ධර්මය කියන්නේ කුමක හේතුඵල ධර්මයක්ද පෙර සංසාරයේ කළා වූ දානේ සීලය මෛත්‍රිය කියන කාරණයන්ගේ හේතුඵල ධර්මයක් තමයි තමන් ලබලා තියෙන ජීවිතය තේනවද එතකොට තමා ලබලා තියෙන ජීවිතයත් දානේ සීලේ මෛත්‍රියේ සමාධියේ ඵලයක් නම් මේ ජීවිතයේ නිත්‍ය උදයක්ද අනිත්‍ය උදයක්ද වෙනස් වෙලායි එහෙනම් මේ ජීවිතය ලැබීමට හේතු දානයක් සීලයක් මෛත්‍රියක් කියන කාරණා නෝනා එයා මේ අනිත්‍ය වෙන ධර්මතාවයන් බව දැකලා අන්‍යා දකිනවා තමන් රැස් කරන්නා වූ සෑම දානමය සීලමය සමාධිමය මෛත්‍රීමය සංස්කාරයක් අනිත්‍යයි කියන කාරණේ තේන්න ඉතින් මුලින්ම තමන්ගේ ජීවිතය කියලා දකිද්දි මේක මේ නම කියලා දකිනවා නෙමෙයි දැන් ඔබතුමිය නම කියලා ශාලිකා නෝනා කියලා දකිනවා නෙමෙයි ඔබ දකින්න ඕනේ මේ මගේ ජීවිතය දානේ ඵලයක් සීලේ ඵලයක් සද්ධාවේ ඵලයක් මෛත්‍රියේ සමාධියේ ඵලයක් තේන්න එතකොට මේ ඵලයේ තුලින් ලැබුණා වූ මේ ජීවිතයත් අනිත්‍ය වෙලා යනවා නම් වෙනස් වෙලා යනවා නම් එහෙනම් තවදුරටත් අපි දානය දානයක් හැටියට වඩලා වැඩක් තියනවද සීලය සීලයක් හැටියට වඩලා වැඩක් තියනවද අන්‍යා නුවණින් ගලපලයා දානය ආර්ය දානයක් හැටියට වඩනවා සීලය ආර්ය සීලයක් හැටියට වඩනවා සමාධිය ආර්ය සමාධියක් හැටියට වඩනවා මෛත්‍රිය ආර්ය මෛත්‍රියක් හැටියට වඩනවා කියන්නේ මොකද්ද මේ සෑම සංස්කාරයකම අනිත්‍යභාවය දකින්න තේන්න ඉතින් සෑම සංස්කාරයකම අනිත්‍යභාවය දකින්න තැනයි ආර්ය මෛත්‍රිය ආර්ය දානය එකතු වෙන්නේ එතෙක් නොනා අපි නිරේතුරුවම දානයත් සීලයත් මෛත්‍රියත් සමාධියත් මායයා උදෙසා කරන්නා වූ දේවල් වෙනවා මොකද මේ සෑම දෙයක්ම අපි නැවත භවයේ උපතකට අරන් යනවා ඒතර භවයේ උපතකට අරන් ගිහිලා අනාගතයේ දැන් දීර්ඝ අබුද්ධෝත්පාද කාලය එනවා මුර්ග සංඥා එනවා මෙවැනි කාලවල වලදී නොනා අපි නැවතත් අප්‍රමාණ අතරමං භාවයට පත් වෙනවා තේනද එනිසා නිරේතුරුවම මේ දානීය සීලය මෛත්‍රිය සමාධිය කියන කාරණා නිරේතුරුවම මාර ධර්මයන් බවටයි පත් වෙන්නේ එනිසා නිරේතුරුව මේ කාරණා ජීවිතයට එකතු කරගනිමින්
ඒවායි සංස්කාරයන් අනිත්‍ය භාවයේ දකින මොහොතේ ඒක ආර්ය මෛත්‍රිය කාර්ය සමාධිය කාර්ය දානය කාර්ය මේ සීලය බවට පත් වෙනවා. එතන තමයි නිවන් අවබෝධය උදෙසා සෝවාන් සකෘදාගාමි ඵලයන් උදෙසා අපි මාර්ගය සකස් කරගන්නේ. ඉන් මෙහා ඉතින් අපි දන් දෙමින් භවයේ ඉපදෙනවා ආයිමත් සතර අපායට වැටෙනවා ආයිමත් ගොඩ ආපු දාට දන් දෙනවා. ඉතින් ඔහොම කල්ප 100 කෝටි ගමනක් ආපු ගමනක් මේ ඇවිල්ලා තියෙන්නේ. තේරෙන්නේ? එනිසා නිරේතුරුවම දානීය ආර්ය දානයක් බවට පත් කරගන්න. මොකද සංසාරයේ බුදුරජාණන් වහන්සේලා උදෙසා ඔබත් මමත් පූජා කළා තියෙන දානයන් එක ගොඩක් ගෙවුවොත් ගිජ්ජකූට පරතේට වඩා ලොකුයි කියනවා. එච්චර දම් පූජා කළා තියෙනවා. එච්චර සිල් රැකලා තියෙනවා. නමුත් මේ සෑම සංස්කාරයක්ම අනිත්‍ය නම් මේ මොහොතේ නැවතත් සීලය සීලයක් හැටියට මේ සීලය ආර්ය සීලයක් හැටියට වඩන්න අපි දක්ෂ වෙන්න ඕනේ. තේරෙනවද? දානීය ආර්ය දානයක් හැටියට එකතු කරගන්නවා කියන්නේ මේවා තුල ජීවත් වෙමින් මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. දන් දෙමින් දානෙන් ලැබෙනා වූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. සීල් රකිමින් සීලෙන් ලැබෙනා වූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. මෛත්‍රී වඩමින් මෛත්‍රියෙන් ලැබෙනා වූ සංස්කාරයන්ගේ ආනිසංස දකින්න. සමාධිය වඩමින් ධ්‍යාන තලයන්ගේ අනිත්‍යභාවය දකින්න. අන්න එතකොට ආර්ය භාවයට මේවාපත් වෙනවා. එතකොට මේ ආර්ය භාවය තුලයි අපිව ආර්ය මාර්ගයට අරන් යන්නේ. කියන්නේ ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගය අපි තුල සකස් කරගන්න. ඉන් මෙහා නොනා ඉතින් දන් දෙමින් සිල් දකිමින් මේවා කෙරෙහි උපාදානය ඇති කරගත්තොත් ඒවා නිසාම අපි තව තව භවයෙන් තමයි සකස් කරගන්නේ. භවයෙන්මයි සකස් කරගන්නේ.